නාඩගම්කාරයෝට එල්නාට්‍ය මේ දවස්වල වෙනකොට ලංකාවේ වගේම පිටරටත් ජනප්‍රියම එල්නාට්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ ඉන්නේ නාඩගම්කාරයෝගේ පිස්සු චරිතය කරන්නේ ගජමෑන්. ගජමෑන්. මේ පිස්සු හැදුනේ කොයි කාලෙද? පිස්සු නම් අතරම හැදුනේ අයියේ පුංචි කාලේ කිව්වොත් නිවැරදි. එනේ කලාවට ආදරේ කරන්න පටන් ගන්නකොට මේක පිස්සුවක් වෙනවානේ. ඒ පිස්සුවට එන්නේ කොහොමද කියලා නම් ඉතින් පුංචි කාලේ දිහා ගන්න අපිට වෙන්නේ නැහැ අත්තටම. හැබැයි මම 2013 කියන මේ පිස්සුවට ඇතුල් වෙන්න පුංචි ඉඩක් ලැබුණා. එවකට තිබුණු ලංකාව තුළ බිහි වුණු ජනප්‍රියම නාට්‍යයක් කරා පුංචි චරිතයක ඇතුළත් වෙනට ජැක්සන් ඇන්තනි මහත්මයාගේ දස්කුණු කියන අන්න එතනින් තමයි ඔය පිස්සුව හැදිච්ච එක සනීප වේද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ පිස්සුව හොඳ කරගන්න අම්බ වේද දන්නේ නැහැ. පිස්සෙක් වෙන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක සතුටින් අර ලොකු සතුටක් එක්ක පුංචි අවස්ථාවක් ලැබුණා. එතනින් තමයි ඉතින් ඒක පටන් ගන්න. ශෂ්මිත. ශෂ්මිත අපි වෙන වෙන නම කිව්ව ඒ කාලේ. මේ සම්පූර්ණ නම කොහොමද? මගේ නම අයියේ මේ සම්පූර්ණමත් දන්නවා ගොඩක් නම් දන්නවනේ වගේ කියලේ කාලවලාසේ මේ පිස්සෙක් කරනකොට දැන් මේ කාලේ වෙනකොටත් මේ මම කතා කරේ ලොකුයි ඒවා ලොකුයි කියලා. එතකොට අයත් මගේ තින් නම ඇත්තරම ඩියල් සස්මිත දිල්ෂාන් දසනායක. ශෂ්මිතව මට හම්බුනේ රාජයෝගය ටෙලිනාට්‍ය කරත්. රාජයෝගය ටෙලිනාට්‍ය කියන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා ලංකාවේ ජනප්‍රියම අධ්‍යක්ෂකවරයා. ඔහු අධ්‍යක්ෂණය කර ටෙලිනාට්‍ය. ඉතින් ඒ ටෙලිනාට්‍ය මම රංගනයේ දායක වෙද්දි තමයි මට ශෂ්මිතව හම්බුනේ. එදා හම්බුනේ මට සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට. ඊට පස්සේ කොමාරි මාස ගානක් ගිහිල්ලා අයිත් මට හම්බ වෙනවා ඒ ටෙලිනාට්‍යෙම මේ කලා අධ්‍යක්ෂකවරයා සහාය කලා අධ්‍යක්ෂකවරයා හැටියට ඉන්නවා. මංගම ශෂ්මිත ඇත්තට මොකද කරන ජොබ් එක? කලා අධ්‍යක්ෂණය කරන ඊට පස්සේ තව දවසක් බලනකොට මෙන්න යුනිට් එකට සපෝට් කරනවා. ඒ කියන්නේ ඒ මේ මේ අපේ කලා ශාස්ත්‍රයේ තියෙන දේවල් එක හැම අංශයක්ම නියෝජනය කරනවා. නාඩගම් කාර්යෝ ටෙලිනාට්‍ය මමත් එක කොටසේ ඉඳලා මේ දක්වා එක දිගටම බලාගෙන ආවා. හරි ලස්සන ටෙලිනාට්‍යයක්. ඒ කියන්නේ සද්දා සූර්ය බණ්ඩාර මහත්මයා ඉතාමත්ම අලංකාරව මේ ටෙලිනාට්‍ය ලියලා තියෙනවා. හරි අපි කියමු බලන්න මේ කොහොමද මේ කැරක්ටර් එක සෙට් උනේ? චරිතයට මම සූදානම් වෙලා හිටියේ නෑ නාටකකාරයෝ කියන ටෙලිනාට්‍යයට. ඒ වෙනකොට අපි ප්‍රොඩක්ෂන්යක් විදිහට මම සේවය කරනවානේ ශ්‍රේෂ්ඨයතුන් රයියා කතාරා වගේ අයියා වගේ අහලා තියෙනවා. මේ ඇත්තටම අපි අම්මෙන තුන්වෙනි දවසත් වගේ වෙනකොට මේ මොකද්ද ඇත්තටම බං ජොබ් එක යහපිය අපේ තියෙන සහෝදරත්වයත් එක මම හරි මම ආස කරපු රංගන ශිල්පියෙක් අයියා. ඉතින් ඒ රංගන ශිල්පියා කියන තැනට මම එන්න අර පිස්සුව පොඩි කාලේ ඇති වුණාට ඒ හීනේ නෙවෙයිනේ මම අයියව දකින්නේ. ඒකෝට මම දැකපු හීනේ හැබැයි කරගත්තු දක්ෂ රංගන ශිල්පියෙක් එක්ක වැඩ ගන්න. ඉතින් අපි දැන් හම්බ වෙනකොට අර රංගන ශිල්පියා සහ කලාකාරයා අර මේ මේ වෘත්තිමය වැඩ කරන අය කියන ભેදයක් නැතුව අපේ සහෝදරකම බැඳෙද්දී තමයි අයියා මම එක එක මොකද්ද ඇත්තටම කරන ජොබ් එක කියලා ඇහුවේ. ටෙලිනාට්‍ය ගණනාවක් අපි කරගෙන ආවනේ. ඉතින් ඒකත් එක්ක ඒ කරගෙන ආපු ටෙලිනාට්‍ය වල තවත් එක ටෙලිනාට්‍යයක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. අපි පටන් ගත්ත ටෙලිනාට්‍ය ඉතින් අපේ ටෙලිනාට්‍ය රචකයා සද්දමංගල සූර්ය බණ්ඩාර අයියා ආනවා මගෙන් වැඩ කරද්දි මේ සස්මිත ගජමෑන් කියලා කැරක්ටරයක් තියෙනවා. ඉතරම ඒක චරිතය මොකද කියලත් මං ඇහුවේ නෑ. කරමුද කියලා කරමු අයිය. කියන්නේ මගේ දෙයක් තියෙනවා මට අර දෙයක් කරමුද කියලා ඇහුවාම මේ වක්කාරි ගමන් නෑ ටග්ගලා කරපු කියන එක. ඒක ඉතින් මේ පස්සේ තමයි විස්තර අහන්නේ. දැන් එතකොට මේ දැන් අතිශයින් ජනප්‍රිය ටෙලිනාට්‍යනේ ලංකාවේ තියෙන මේ වෙනකොට නාඩගම්කාරයෝ මේ ටෙලිනාට්‍ය රංගනයෙන් දායක වෙලා ඉන්නකොට තව ටෙලිනාට්‍ය වලට කතා කරේ නැද්ද?
ඇත්තටම අලුත් නිර්මාණ වලට ආරාධනා ලැබුණා පසුගිය කාලයේදී ඒවා කෙටි කාලයකට අර හොඳ පරිසරයක් එක්ක ආරම්භ කරන්න ඉතින් මේ කල්පීය පුංචි නැවතර වීමකට වෙලා තිබුණා දැන් ඉතින් අපි අහෝ සාමාන්‍ය තත්ත්වයේ වැඩ කරගෙන නිර්මාණ කාගේද අම්බුලා තියෙන්නේ අතම ගොඩ නිර්මාණය මහේන්ද්‍ර අයියාගේ තෙල්නාට්‍යයකට මම ආරාධනා කරා මට ඒක හරි ගෞරවයක් ඒ කියන්නේ මේ මම මෙතනට මුළු ලෝකයට හෝ මගේ රටට දකින්නෙත් ශ්‍රේෂ්ඨ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්ගේ ජයප්‍රකාශ ශිවගුරුනාදන් එයා මට කොච්චර ප්‍රබලයෙක්ද කියනවා නම් මම අප්‍රමාත්‍යයක්වත් දන්නේ නැහැ එයාගේ කියන මේ බුද්ධිය මේ ශ්‍රේෂ්ඨය තුළ ඒ වගේ ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂකරයෙක්ගෙන් මම එළියට එනකොට මට ඊළඟ නිර්මාණයක් ලැබෙන්නේ ඒ වගේම අතිදක්ෂ ශ්‍රේෂ්ඨ ශස්මිත මට හම්බ වෙනකොට ශස්මිත රැවුලවල හිටියේ නැහැ කොණ්ඩේ කොටර කපලා හිටියේ දැන් කැරක්ටර් එකක් හැටියට අපි දැන් ප්‍රේක්ෂකව දකින්නේ තනිකරම කොණ්ඩේ අවුල්ලිච්ච පිස්සෙක්ගේ කැරක්ටර් එකක් දකින්නේ අපි කොණ්ඩේ පොඩ බූල් බෑන්ඩ් එකක් වගේ දාලා බලමුද පොඩ මූණේ හැඩේ එහෙම මොන වගේ තියෙයිද කියලා मेचर लसन को अतन पीसेकटी थिंक मम मे मून मे सब रूपे इधर टेलनाटी वाले सस्मित दक्षक पुलवांग मंगीत अनिवार्यम यह दक्षक दक्षा महेंद्र पेरवा दक्ष कलाहरी टेलनाटी रताहरी मे इक टेलीनाट्य मेचर आवृत गाणी प्रसिद्ध होना लंका ප්‍රසිද්ධිය දැනෙන්න කොහොමද? අතර ඒක මේ ඒක සාමාන්‍ය අයියට දැන් අර චරිත ගනුදෙනු කිරීම ගැන නෑ මං අහන්නේ දැන් ඔව් ඒක තමයි මම කියන්නේ අපි ඒ සතුට අයියට දකින්න මට ඒක කියා ගන්න බැරි සතුටක් අතටම ඒක කියා ගන්න බෑ කියන එකත් අයියට තේරෙනවා මොකද අර නිර්මාණත් එක බැඳුනට ඇත්ත ජීවිත එක්කයි ඇස් දෙකත් එක්ක කතා කරපු අය කෙනෙක් ඔයා. ඒතකොට ඒ සතුට ඇත්තටම පේනවා ඇති මගේ ඇස්වල. මම ශාස්මිත හොයාගෙන ආවේ मम गजमैन चरित्र गुड़ आदर करना मम मम रंगन शिल्पी सस्मित अंबुला कैमरा आटगीला अनंत नाट गाक रंगन दाइकला इंदो मे सस्मित मे मेन मेन अतम इसे क्यार्टर थिंक ये डयलाग्स नती होना डयलाग्स पड़ना डयलाग्स मोड़ने दक्षिण रंगन शिल्पी एक्वीन गुड़ी वाल कथाकरा मट तीन एक प्रश्न तमाइ नाड़गंकार मट विरा नाड़गंकार बलन प्रेक्षक हेमकी नाड़ तीन प्रश्न मंगीतने नाड़गंकार टेलनाटी अवसा मुखद इनकी मुखद इन अवसा अरे अम्मा प्रश्न अत्र गजमेन खाऊ पिस्सेकुतवाड़े अवसा खाऊ पिस्से ඒ පිස්සාවේ ඔය වගේ පිස්සේ මන් දන්නේ මොකද වෙන්නේ දැන් අවසානේ මොනවද කියන්නේ අවසානේ මොනවද අවසානේ ඔක හැමෝම දැන් මගෙන් අහනවා ඇත්තටම මේ හරි අසර වෙන ප්‍රශ්නෙකුත් තමයි ඕක නිර්මාණයේ තින් මේ අර සහාය අධ්‍යක්ෂණය කියන තත්ත්වර දරන නිසා ගොඩක් අය ආලවා නාතිය දරගන්න දෙයක් නැහැ නේ කියලා ඔව් එතකොට මේ මට ඉතින් මේ කියන්න තියෙන ඇත්තම දේ අර කාර්ය අවසානේ සදාමංගල අයියෝ කොහොම වෙනස් කරේ නැහැ. ඒකේ ආයේ කතාව. ඒක තමයි අවසානේ. ඔව් ඒ කියන්නේ ඒ කතාව තුල සද්දායිය දැකපු විශ්සා කොහොමද ඒ කතාව ඉවර කරේ කියලා සද්දායිය තමයි දන්නේ. ඒකට අවසානේ නැහැ තාම මම දැනගෙන. හැබැයි ළඟදී අපි චෙල්නාට්ටියේ අවන්නේ යන්නේ දැන් අවසානේ කියලා නේ කට්ටිය හිතන්නේ. මම දන්නේ නැහැ පිස්සා හොඳ වේද පිස්සා විවිධියටම මේ ඉවර වේද ඉස්ස හිනාවකින් මේ ඉවර වේද කියවත් දන්නේ නැහැ සරාට මොනව වේද සරා දිනු වේද දිනු වේයි කියලත් හිතන්නවත් මට තාම ඇත්තටම මගේ චරිතය ගැන චරිතෙම කිව්වොත් නාටකයක් ආද සරා හොඳ වේද අපෝ කසිප්පු වෙලාද කියලා ඉස්සට හිතා ගන්නත් අමාරුයි හරි එහෙනම් ශෂ්මිතත් එක්ක අපි දීර්ඝ වශයෙන් කතා කරා ශෂ්මිතගේ විස්තර සහ නාටකම් කරවෝ ගැන විස්තර මං කැමති මේ වෙලාවේ ශෂ්මිත දැන් මම දකින්නේ පිස්සව ඒ කියන්නේ නාටකකාරක පිස්සගේ චරිතය TV එකෙන්නේ මං කැමති ප්‍රේක්ෂකයන්ටත් ලයිව් පෙන් බලන්න පොඩි ඕක ගලෝලා
सस्मित भवस्तुति अनागते रंगणे मैं शुभपातन इवागे बलन प्रेक्षक हेमगिन अनिवार शुभपातन दक्ष कलाकार मठ हरी सतुट श्रेष्ठ कलाकार मठ मार सतुटा सतुट मठ लाद प्रेक्षक अजमैन की प्रेक्षक हदवतर सर मे वे कलाकार ये सतुट मट दून अभी हेमोट हेमदरी हदवती पुदर्मा गिरी विनस्वी अभी हम